ශ්‍රද්ධාව කියලා කියන්නේ අපිට ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ තමයි අපට තියෙන එකම පිහිට, එකම පිළිසරණ කියන තද බල පැහැදීම, විශ්වාසය. එතන බුදු ගුණ මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. ඔව්දී ශාස්ත්‍රුන් වහන්සේ ගැන තේරුම් ගන්න එපා. දැන් මම කිව්ව එක දැන් අර දැන් මිනිසුන්ට හැබැයි හැකියාව නැහැ. දැන් අපි ආශ්‍රය කරන අපි තියෙන මනුස්ස ලෝකෙනේ. මිනිස්යා ඉස්සල්ලාම කරන්නේ පුද්ගලික තෝරගන්නේ ශාස්ත්‍රුන් වහන්සේ නෙමෙයි. අපි ගත්තොත් අපි ඔන්න දැන් මම බුදු ගුණ කියන්නේ මම බුදු ගුණ කියන්න පටන් ගන්නවා කියමු. මම බුදු ගුණ කිය කිය ඔන්න දැන් මම ඔන්න බුදු ගුණ කිය කිය ඕගොල්ලන්ට භාග්‍යතුන් වහන්සේ ගැන කියනවා. කිව්වන් පස්සේ ඕගොල්ලෝ භාග්‍යතුන් වහන්සේ ගැන නෙමෙයි ඉස්සල්ලා පහ දින්නේ. කවුරු ගැනද පහ දින්නේ? මං ගැන. ඊට පස්සේ මම කිව්වොත් පින්වත්නි මේ කාලේ බුදු ගුණ සිය කළා හරියන්නේ නැහැ. අපි මේ රට බේර ගන්න ඕනේ. මේම හරියන්නේ නැහැ. දැන් අපි සටන් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔබට මතක නැහැ මම කලින් කියපු එක. එහෙමයි ස්වාමිනී සටනට යන් කියයි. එහෙමයි වෙන්නේ. ඊට පස්සේ මම කිව්වොත් එහෙම නැහැ මම බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඉගෙන ගත්තා අධ්‍යයනය කළා. නමුත් අපිට මේ ධර්මයේ නැති දෙයක් තියෙනවා. අපිට මේ ධර්මයේ පොතේ අහුවෙච්ච නැති දෙයක් මට අහු වුණා කියලා කියපක මම ඔබේ ශ්‍රද්ධාව ඉවරයි එතනින්ම. ඊට කල්පනා කරේ ඇත්ත වෙන්නේ මේ ශ්‍රාවකයන්ස කියන්නේ. එතකොට අපි හිතාගෙන ඉන්නේ භාග්‍යතුන් වහන්සේ සරණ ගියා කියලා. ඇත්ත වශයෙන්ම සරණ ගිය කියලා කියන්නේ වෙන පුද්ගලෙක්ව. මං කියන අද වෙන්නේ ඕක. දැන් අපි කිව්වනම් බුදුරජාන් වහන්සේ ගැන දැන් බුදු ගුණ කී කී අපි ඉන්නවා. දැන් මමම ගමු. ඔන්න මම බුදු ගුණ කියනවා. අරහන් වහන්සේ ඔන්න පහ දිනවා. සමහරට පහ දින්නේ බුදු ගුණෙට මේක මං කියපු තාලෙට. එක මං ඒ සඳහා පාවිච්චි කරන වචන මාලාවට අරී ලස්සන්ට බුදුගුණ කියන මං සංසිඳිලා ගියා කියනවා. ඊට පස්සේ කෙනවා ඒ ආදුනට අපිට බැරිද පිරිකරක් පූජ කරගන්න දානකට ගෙන්න ගන්න බැරිද? දැන් කන බුදුගුණ පෙත්තක අර කියපු පුද්ගලයා වල්ල ගන්නවා. එතකොට එහෙම කළා ඊට පස්සේ යා කියනවා නෑ මේකේ තව තියෙනවා අපිට අහුවෙච්ච නැති එකක්. මම හොඳට ධර්ම ඉගෙන ගත්තා මේ සමහර විට කටපාඩමින් එද්දී ඒක නැති වුණාද දන්නේ නැහැ. ධර්මයේ කටපාඩමින් එද්දී එතකොට මට මේක අහුණා කියලා කිව්වොත් අර පැහැදිච්ච කෙනා කී හිතනවා වෙන්න පුළුවන් මේක මේ හාඳුර මහසීලානි සෑහෙන්න. ඔන්න ඔහම මිනිස්සු අමාරු වැටෙන්නේ. එතකොට ඉසේ අමාරු නොවැටීමට නම් දැන් මම කිව්ව දැන් ඔන්න අලුතෙන් ওই අලුත් රැල්ලක් තියෙනුනේ ওই රහත් රැල්ල. ওই රහත් රැල්ලට කොච්චර අහුවෙනවද මිනිස්සු? තනිකරම මේ රහත්ියා ශ්‍රද්ධානුසාර ඉවත් නෙමෙයි. ඒ ওই රහත් රැල්ලේ කතා කරන දැන් මේ රහත් කියන වචනයට නම් මගේ පෞද්ගලික විරෝධයක් නැහැ. ඇත්ත කියනවා. දැන් අපි කියමු කවුරු කෙනෙක් කියනවා හාමුදුර කෙනෙක් කියනවා මම රහත් වුණා. අපි කියමු ඒක යාගේ පුද්ගලික අදහසක් කිව්වා කියමු. ඒක ගැටලුවනේ. ගී කෙනෙක් කිව්වා කියමු මම සෝවාන් වුණා. මට ඒක අපිට ඒක ගැටලුවකුත් නැහැ. ගැටලුව තුනේ එක නෙමෙයි. යා කියනවා මම මෙහෙම කරනකට රහත් වුණා කියලා අධර්මයක් කියනවා. ප්‍රශ්නේ තියන්නේ අධර්මයි. ඊට පස්සේ බුද්ධ වචනේ තැන නැහැ. ඊට පස්සේ තියෙන්නේ තමන්ගේ විග්‍රහයක්. මට මේ විදිහට වැටෙනවා. මට මේ විදිහට වැටෙනවා. මට මේ විදිහට වැටෙනවා. රහතුන් මෙහෙමයි. රහතුන් මෙහෙමයි කියක එයාගේ විස්තරේ කී කී යනවා. එතකොට මිනිස්සු රහතන් වහන්සේ නමක්. රහතන් වහන්සේ අනි අපිට දානි පොඩ පූජකට ගන්න රහතන් වහන්සේ නමකට. ඒ වගේ මිනිස්සු නවතින්නෙත් එතනමයි. ඊට පස්සේ කිව්වොත් එීම දැන් ওই ධර්මයේ ගැන විස්තර කරන්න ගිල්ල වචන විස්තර කරනවා. විස්තර කරලා කියනවා මේ කඩුවෙල කියන්නේ මොකෝ? ඔන්න දැන් වචනේ ගත්තා. හරං කඩුවෙල. කඩුවෙලේ හංගපු නිසා කඩුවෙල කියනවා. ඔය විදිහට අර්ථ කියන එකට සාදු කියන මිනිස්සු. මෙහිම රටාවක් අපිට දැන් පේනවා. එතන බුදු කෙනෙකුගේ ධර්ම කතාවක් නැහැ. ඊට පස්සේ කියනවා දැන් බලන්න අනිච්ච. අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා ඉඳලා හරියන්නේ නැහැ මේකට.
ඕක කියලා බේරීම අවබෝධ කරගෙන ඉන්නේ නැහැ. එහෙම නෙමෙයි. මම මේ රහත් ඵලයට පත් වෙලා ඉන්නේ මගේ ළඟට එන්න මගේ ශක්තියෙන් ප්‍රයෝජනෙ ගන්න කියන. තිසරණියම නැහැ.